ඉරාමෙන් අනතුරු ඔබ එකතු වෙන්නේ සුවැති අරුණෝදයත් එක්ක. ඔබ අහලා තියෙනවානේ ලස්සන කියමන ආරෝග්‍ය පරමාලාභා නිරෝගිකම පරමලාභය කියලා බහලා තියෙනවා. අපි රෝගී තත්වයට පත් වුණාම අපි කොච්චරනම් පීඩා විඳිනවද නේද? අපිට ලෙඩක් හැදුනහම අපි හම්බ නොවන වෛද්‍යවරයෙක් නැහැ, නොයන රෝහලක් නැහැ, නොගන්න බෙහෙතක් නැහැ. ඔය විදිහට දේවල් කරලා කරලා අන්තිමේදී මිනිස්සුන්ට ප්‍රතිකර්මයක් නැති වුණාම මිනිස්සු හිතනවා අපේ වෙදකමට ආයුර්වේද ප්‍රතිකාරවත් ලබා ගත්තොත් හොඳයිනේ කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ අතරේ තවත් පිරිසක් ඉන්නවා මොකක් හරි ලෙඩක් හැදුන ගමන් අපි අපේ දේට මුල් තැන දීලා අපි ආයුර්වේද සත්කාරවලට ගියා නම් හොඳයිනේ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඔය විදිහට සමාජය තුළ කාණ්ඩ දෙකක් බිහි වෙලා තියෙනකොට මේ දේශීය ආයුර්වේද ක්‍රමය ගැන විවිධ මතවාදයන් ගොඩනැගිලා තියෙනවා කියලා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා මේ අඩහෝරාවේදී අපි සූදානම් වෙනවා ඒ දුර්මත ඒ මතවාදයන් ඔබේ හිත්වලත් තියෙනවා නම් ඒක තරමක් දුරට බැහැර කරන්න අපි උත්සාහයක් දරනවා. ඉතින් අද දවසේ මේ ගැන කතා කරන්නට අපි ගෞරවයෙන් මැදිරියට ආරාධනා කරා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක කොළඹ තිමිරිගස්සේ ආයේ ප්‍රාදේශීය රේකම් කොට්ටාෂයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වෛද්‍ය රංජිත් අබේවර්ධන මහතාට අයිබෝන් ඔබට. අයිබෝන් කවිෂා, අපි ආයුර්වේද ප්‍රතිකර්ම ගැන සමාජය තුළ විවිධ මතවාදයන් ගොඩනැගිලා තියෙනවා. ඒත් එක්ක අපි මතවාද රැසක් එක්ක අද කතාබහ අරංගියත් හොඳයි කියලා මට හිතුණා. ඒත් එක්ක මුලින්ම මට හිතුණේ මේ අරිෂ්ඨ කියන දේ ආයුර්වේද ප්‍රතිකාර තුළ ගොඩක් වෙලාවට නිර්දේශ කරනවා. මේ අරිෂ්ඨය කියන එක භාවිතා කරාම ගොඩ දෙනෙක් කියන අක්මාව නරක් වෙනවා. සහ සමහරු කියනවා ආයුර්වේද ප්‍රතිකාර දිගු කාලීනව ගත්තාම ගැටලු ඇති වෙනවා කියලා. මේ මතයට මොකද්ද ඔබතුමා ලබා දෙන උත්තරය අපිට? උත්තරේ දෙන්න කලින් කවිෂා, මේ සාකච්ඡාව ආරම්භ කරනකොට මේ මුළු සාකච්ඡාවටම වැදගත් වෙන කරුණු ගොඩාක් කිව්වා. ඇත්ත වශයෙන් මේ කරුණු ටික මං වසර ගණනක ආයුර්වේද වෛද්‍යරෙක් වශයෙන් මා දකින දේ තමයි ඔබ ඇත්තටම ඔබට කියලා කියවෝ වගේ ඔබ හරි ලස්සනට ගලපලා මේ සාකච්ඡාවයට ලස්සන ආරම්භයක් කරන් දුන්නා. ඒ කියන්නේ ආයුර්වේද වෙදකමට යොමු වෙන්නේ ඔක්කොම කළා බැරි වෙච්ච වෙලාවේ. ඇත්තටම මගේ වෘත්තීය ජීවිතයේත් මම දකින රෝගීන්ගෙන් 95%ක් නෙමෙයි 99%ක් කිව්වනම් හරි හැමදේම කරලා කරලා බැරි වුණම එනවා ආයුර්වේද වෙදකම කළවත් අපේ එක හරි කරලා බලමු කියන එක. ඇයි අපි එතනට වැටලා තියෙන්නේ කියන එකත් අද අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද මුලින් එන්න ඕන තැනට ඇයි අන්තිම තැන ලැබිලා තියෙන්නේ? ඒක එකක්. මොකද ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ පවා අපි අර ෆුඩ් බෝඩ් එකේ යන මගියා වගේ ඔක්කොම ලෝඩ් වෙලා යනවා. සිංහල වෙදකම දේශීය ආයුර්වේදයේ ෆුඩ් බෝඩ් එකේ ඉලිලා යනවා. ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ වගේම ඔබ තවත් හොඳ කරුණු ටිකක් කිව්වා. බොහොම ඉස්සෙල්ලා අපේ දේ කරලා අපි ඊට පස්සේ අනිත් දේට යමු කියන එක. මුල් තැන දෙන අයත් ඉන්නවා කියලා. හරි ටිකක්. ඒ කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක් එහෙම ඉන්නවා. ඇත්තටම ඒක හරි ගරු කළ යුතු තැනක්. බුද්ධිමත්ව එවැනි නිගමනවලට මේ සාකච්ඡාව තුළ වගේම ජය ටීවී නාලිකාවත් එක්ක මම දැන් මාස කීපයක ඉඳන් සාකච්ඡා ගණනාවකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවල් වලට සම්බන්ධ වෙලා හිටියනම් දැනෙන්නේ නැති ආයුර්වේද වෙදකම කියන්නේ කොයිතරම් ශාස්ත්‍රීය විද්‍යාත්මක වෙදකමක්ද කියන එක. ඒ වගේම ඒ වෙදකම තුළින් කොයිතරම් ප්‍රමාණයකට රෝගීන්ට සුවය ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒ වගේ මේ රටේ ඉන්න ආයුර්වේද වෛද්‍යවරු ගොඩාක් ප්‍රතිකර්ම කළ බැරි වෙලා අසරණ වෙච්ච රෝගීන්ව කොච්චර ගොඩ දාලා තියෙනවද කියන එක මේ රටේ ගොඩක් ජනතාව දන්නේ නැහැ. ඇත්තටම මේක දැනුවත් කිරීමත් ජය ටීවී නාලිකාවට මම ගෞරවාන්විතව ස්තුතිය පුදු කරනවා. අපේ නාලිකාවක්, ඒ කියන්නේ ඇත්තටම දේශීයත්වය රකින්න, දේශීයත්වය ආරක්ෂා කරන, ඒ වගේම බොහොම විනයගරුක නාලිකාවක් හැටියට මගේ ගරුත්වය මම ඇත්තටම මේ ජය ටීවී නාලිකාවට පුද කරන්න කැමතියි. දැන් අපි ප්‍රශ්නෙට යමු. අක්මාව නරක් වෙනවා කියන අරිෂ්ඨ බිව්වහම සහ දිගු කාලීන ආයුර්වේද ප්‍රතිකාරත් හොඳ නැහැ කියලා ගොඩනැගෙන මතය ගැන අපි කතා කරමු. මේ මෙහෙමයි, ඇත්තටම මේ සම්පූර්ණ කතාවල් අපි කියනවනේ අභූත චෝදනා කියලා. පදනමක් නැතුව. පදනම් විරහිතයි. ඇත්තටම මම ගොඩක් අයගේ දැන් සමහරවිට අපි වෙත යොමු වෙන රෝගීන් පවා අපෙන් අහනවා
ආයුර්වේද බෙහෙත් මේ බොන්න හොඳ නෑ නේද? අරිෂ්ඨ බොන්න හොඳ නෑ නේද? සමහර බෙහෙතක් ලියනකොට අහනවා රෝගියා ડોක්ටර් අරිෂ්ඨයක්ද ලියන්නේ කියලා. ඒ කියන්නේ අරිෂ්ඨ ගැන මං හිතන්නේ මධ්‍යසාර වලට වඩා බයක් තියෙනවා අරිෂ්ඨ වලට. ඔව්. දැන් ඔය අහන ගොඩක් පුද්ගලයෝ පිරිමි පාර්ශවයේ වැඩිපුර ගත්තොත් මධ්‍යසාර පාවිච්චි කරන අය. ඒ වගේම කාන්තා පාර්ශවයේ ගොඩක් ගත්තොත් ස්වාමි පුරුෂයා හොඳට අපි අර කතා තියෙනවා නේද ටැප් වෙන්න මොනවා කියලා. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ සුවැති අරුණෝදයත් එක්ක. අපි කතා කරමින් හිටිය වෛද්‍යතුමනි අරිෂ්ඨ විවහම මොකද වෙන්නේ සහ ඒක අපේ අග්මාවට කරන බලපෑම ගැන අපි ඒ ගැන කතා කරමු. ඔව් දැන් මම ඒ පැහැදිලි කරමින් හිටියේ කවිෂා ගොඩක් ගෙවල් වල අපේ ගොඩක් අයගේ ගෙවල් වල මධ්‍යසාර පාවිච්චි කරනවා. නමුත් මේ මධ්‍යසාර පාවිච්චි කරන ගෙවල් වල පවා අරිෂ්ඨ බොන්න පුදුම බයක් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යසාර බොන්න බය නැහැ. අරිෂ්ඨ බොන්න බය. හරි. ඉතින් මේ අහනවා අරිෂ්ඨද ලියන්නේ අරිෂ්ඨ බොන්න හොඳ නැහැ නේද? දහසක් ප්‍රශ්න. ඇත්ත වශයෙන්ම ලෙඩේට බෙහෙත් කරන්න කලින් අරිෂ්ඨ ගැන බය අරින්න වෙනවා සමහර ලෙඩුන්ගේ. ඉතින් මොකද්ද මේ චෝදනාව? දැන් මේ සමාජයේ මේ වෙනකොට අක්මා ප්‍රශ්න ඇති වෙලා ඉන්න රෝගීන්, වකුගඩු ප්‍රශ්න ඇති වෙලා ඉන්න රෝගීන් අපිට බහුල දකින්න ලැබෙනවා. මේ අක්මාව ගැන විතරක් මේ ප්‍රශ්නේ කතා කරනකොට කතා කරන්නේ. වකුගඩු වලටත් හොඳ නැහැ නේද කියලා. එතකොට මේ රෝගීන් සොයා බැලුවොත් ඔබට තේරෙවි මවුන්ට මේ රෝග හැදිලා තියෙන්නේ අරිෂ්ඨ පීලවත් සිංහල බේත් පීලවත් නෙමෙයි. අවසානයේ විසඳ ගන්න සිංහල බේත් පොන්නේ නම සමහර අය. කොටින්ම වෙනත් මධ්‍ය අපි තු මධ්‍යසාර වගේ දේවල් පාවිච්චි කළා. ඒ වගේම වෙනත් ඖෂධ වර්ග පාවිච්චි කළා. ඇත්ත වශයෙන්ම ආයුර්වේද ඖෂධයක අන්තර්ගතය පිළිබඳ හොයලා බැලුවොත් තේරෙවි ඒක මේ ගහකොළ පැලෑටි සහ අපේ සබාධාමේ වස්තුන් එක්ක තමයි මේ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කරන ක්‍රම එදාට වඩා අද නවීන තාක්ෂණික ක්‍රමවේදත් එක්ක නිෂ්පාදන ක්‍රියාවලිය අලුත් වෙලා තියෙනවා. ඒ හැරෙන්න මේ සෑම දෙයකටම ගන්නේ සබාධාමේ මේ වස්තුන්. එතකොට අපි සාමාන්‍ය බුද්ධියක් තියෙන ජනතාවක් හැටියට සාක්ෂරතාවයේ තියෙන හොඳින් ඉහළාගයක ඉන්න ජනතාවක් හැටියට අපි සොයා බැලිය යුතුයි ඇත්ත වශයෙන්ම ඇයි මේ වගේ දෙයක් මේ චෝදනාවක් කරන්න කියලා වෛද්‍යවරයා පැහැදිලි කරලා දෙන දෙයට අමතරව රෝගීනුත් තේරුම් ගන්න ඕනේ ඇයි මේ වගේ චෝදනාවක් මේකට කරන්නේ. අපේ රටේ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි අපි හැමදාම කවිෂා අපි අපේදී හරි පහත් කරලා කතා කරන්නේ. ඔන්න ඕක තමයි අපේ තියෙන ලොකුම වැරද්ද. අපි ජාතියක් වශයෙන් මෙච්චර කඩාවැටෙන තත්ත්වයටපත් උනේ අපි අපේ වටිනාකම හඳුනාගන්න එතෝ තමයි අපි කටයුතු කරන්නේ. දැන් මම මේ වෙදකම පොඩ්ඩක් පැත්තකින් තියන්නම්කෝ. තියලා අපි නිකන් හිතමු යම් කිසි ව්‍යාපෘතියක් කරනකොට රජයෙන් පවා පෞගිය කාලවල සිද්ධ වෙච්ච දේවල් කරනකොට දැන් අපේ රටේ ඉංජිනේරුවරු එන නැද්ද? ඉංජිනේරු ශාස්ත්‍රයේ පිළිබඳ දක්ෂ හසල පළවුරුද්දක් තියෙන මේ රටේ ඉගෙනගෙන විදේශ රටවල් වල පවා වැඩ කරන හොඳ ඉංජිනේරුවන් අපිට ඉන්නවා. නමුත් අපි යම් කිසි ව්‍යාපෘතියක් කරනකොට කතා කරන්නේ මොකද්ද? අහවල් රටින් ඉංජිනේරුවෝ ගේන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරමට අපි අපේ ඉංජිනේරු මහත්වරයන්වත් පල්ලෙහාට දාලා තමයි කතා කරන්නේ. කියන්නේ අපේ අයට වැඩ කරන්න බෑ. කොටින්ම මේ රටට වෙච්ච විනාශය තමයි අපි අපේ වටිනාකම බල දාලා තියෙන එක. ඒ වගේම දැන් මේ ආයුර්වේදය ගැන කතා කරනකොට ඔන්න ඔය දේ තමයි මට ආදේශ කරලා කියන්න තියෙන්නේ. බෙදකම කියන එක ගත්තම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන එක ගත්තම කතා කරන්නේ අනිකුත් වෛද්‍ය ක්‍රම උඩින් තියලා අපි ඉන්නේ ගොඩාක් පල්ලෙහා මට්ටමේ. දැන් අපි නාලිකාවලට ඇවිල්ලා සමහර කරුණු කාරණා පැහැදිලි කරලා දීලා අනිත් අතට බටහිර වෛද්‍යරෙක් ඇවිල්ලා කතා කරොත් අර අපි කතා කරපු දේ ඔක්කොම ජනතාව දාන්නේ පැත්තකට. අර දේ තමයි පිළිගන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ ඉතා විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක්. කවුරු හරි හිතනවා නම් මේ හන්දිපත්ත මාරුකට තෙල් ටිකක් ගා ගන්න විතරක් මේ ආයුර්වේද වෙදකම කියන එක
එහෙම ලඝු කරලා හිතන්න එපා. ඒ පුළුල් වෛද්‍ය ක්‍රමයක්. මේ වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ තියෙනවා ආයුර්වේද වෙදකමටම ආවේනික වෙච්ච රසායන විද්‍යාවක්. අපි ඕක ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ පදාර්ථ විද්‍යාව කියලා. පදාර්ථ විඥානය. ඒ වගේම භෞතික විද්‍යාවකුත් තියෙනවා. මේ විෂයන් හැම එකක්ම ආයුර්වේද භාෂා ධර්මයක් එක්ක තමයි යන්නේ. දැන් ඕනම වෘත්තියක දැන් අපි කම්පියුටර් තාක්ෂණික ගමු. කම්පියුටර් විද්‍යාව. එතකොට ඒ කම්පියුටර් සයන්ස් ගත්තත් කම්පියුටර් වලට අදාළව නැත වචන මාලාවක් තියෙනවනේ. දැන් ඒක තව කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ විෂය දන්න කෙනාට ඒක තේරෙනවා. දැන් ආයුර්වේදෙත් මේ විදියට සංස්කෘත භාෂාවෙන් තමයි අපි ආයුර්වේදය හදාරන්නේ. සංස්කෘත භාෂාව මුල් කරලා. එතකොට මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඒ වගේම මතක තියාගන්න ජීව විද්‍යාව. ජීව විද්‍යාවත් ආයුර්වේද ක්‍රමවේදයට අනුව තියෙනවා. දැන් අපි පොතපත ලියවිලා තියෙන්නේ මීට වසර දහස් ගණනකට ඈත. ආයුර්වේද වෙදකමේ ඉතිහාසය කතා කරන්න ගියොත්, හෙළ වෙදකමේ ඉතිහාසය කතා කරන්න ගියොත් ඒකේ මුල කොතනද කියලා හොයලා දෙන්න අමාරු තරමට. ඒ තරම් දීර්ඝයි. දැන් අපි වර්තමානයේ ආයුර්වේද විශ්වවිද්‍යාලවල පවා ඉගෙන ගන්න වෛද්‍යවරු මේ වසර දහස් ගණනකට පෙර ඉතිහාසයේ ලියවුණු චරක සංහිතාව, සුශ්‍රත සංහිතාව, අෂ්ටාංග හෘදය, චක්‍රදත්තය මේ වගේ පොත්පත් දහස් ගාණක් තියෙනවා. එතකොට මේ පොත්පත් තමයි අදටත් පරිශීලනය කරන්නේ. එතකොට වර්තමානයේ අලුතෙන් ලියවුණු කෘතීන් එක්ක පැරණි චරකය වගේ කෘතීන් අදටත් ව්‍යවහාරයේ පවතිනවා. එතකොට මේ වෛද්‍ය විද්‍යාවට අනුකූලව නිපත වෙන ඖෂධ එකක්වත් හානිකර ඖෂධ නෙමේ. අරිෂ්ඨ පමණක් නෙමේ. මේ එකක්වත් හානිකර ඖෂධ නෙමේ. මං ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, මේ ජනතාවගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත්, කවිෂා මං ඔබගෙනුත් ඒ ප්‍රශ්නය ඇහුවොත් මට කියන්න, ආයුර්වේද නිෂ්පාද වෙදකමේ ආයුර්වේද මතානුකූලව නියම විදියට හදපු ඖෂධයක් තහනම් කරපු එක ඖෂධයක් පුළුවන් නම් මට පෙන්නුම් කරන්න. ඒ කියන්නේ මේ දේ ජනතාවට හොඳ නෑ. දැන් මේ අරිෂ්ඨත් කතා කරනවානේ. අරිෂ්ඨ මේ වෙනකන් තහනම් කරලා තියෙනවද? ඔය කියන විදියට අක්මාව නරක් වෙනවා නම්, වකුගඩු නරක් වෙනවා නම් සෞඛ්‍යාංශයට අදාළ ආයතන අරිෂ්ඨ කියන නිෂ්පාදනය කරන්න ඉඩ දෙයිද? ඉඩ දෙන්නේ නැහැ. හරි. එතකොට මේ ආයුර්වේදයේ තියෙන මේ අරිෂ්ඨය කියන එකේ භීතිය නැති කරගන්න මේ සම්පූර්ණ මුසාවක්. මේ නිෂ්පාදන එකක්වත්, ආයුර්වේද නිෂ්පාදන එකක්වත් තහනම් කළා නැහැ. මං දවසක් මේ දේ කිව්වම එක්තරා මහත්මයෙක් මගෙන් ඇහුවා, ඒ වැඩසටහන වෙලා යන්නේ මේ ඊට පස්සේ, මේ එතකොට කංස තහනම් කළා තියෙන්නේ. කංස කියන්නේ ඖෂධ ද්‍රව්‍යයක් මිසක් නිෂ්පාදිත ඖෂධයක් නෙමෙයි. කංස යොදලා ඖෂධ නිෂ්පාදනය කරනවා. හැබැයි ආයුර්වේද වෛද්‍යවරයාට කංස කියන්නේ තහනම් ඖෂධයක් නෙමෙයි. කංස කියන්නේ ඉතාම වටිනා උතුම් පැලෑටියක් ආයුර්වේද ඖෂධ සඳහා පාවිච්චි කරන හැම ඖෂධයකට නෙමෙයි. මොකද නැත්තම් කංස ගැනත් භීතිකාවක් මේ සමාජයේ තියෙනවා. මේකට අපි හඳුන්වන්නේ ත්‍රිලෝක විචයා කියලා. එච්චරටම තුන් ලෝකේටම අධිපති වූ කියන අර්ථයත් එක්ක තමයි එච්චරටම ශක්තිමත් ඖෂධයක්. මේ තහනම් කරේ සුද්දගේ කාලේ. ඒ එදා නීතිය තමයි මේ අදටත් මේ කරපින්නගෙන යන්නේ. ඇත්ත වශයෙන්ම කංස තහනම තියෙන්නේ බොහොම මේ සුද්දගේ කාලේ ඉඳන් එන තහනමක්. කංස කියන්නේ ඉතාම හොඳ ශාකයක්, ඉතාම හොඳ පැලෑටියක්. මේ තහනම ඉවත් වුණු දාට කංස වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් ඖෂධ කොපමණද? එය බටහිරට යවලා, එය අපිට විදේශ වෙළඳපොළ පවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ ඖෂධ නිපදවන්න පුළුවන් පැලෑටියක් තමයි ඒ. එතකොට තේරුම් ගන්න, මේ තරම් හොඳ ඖෂධ ක්‍රමවේද ආයුර්වේදයේ තුල පවතිනවා. එතකොට මේ අක්මාව නරක් වෙනවා, වකුගඩු නරක් වෙනවා කියන කතාව සම්පූර්ණ බොරුවක්. එහෙමනම් මේ නරක් වෙන්නේ මොනවයින්ද? මද්‍යසාර වලින්.
මේ නරක් වෙන්නේ වෙනත් රසායනික ඖෂධවලින්. ඒ වගේම මේ වකුගඩු නරක් වෙනවා මේ රජරට පළාත්වල ඉන්න ගොඩාක් ගොවි ජනතාවගේ නරක් වෙලා තියෙනවා. ඇයි මේ වෙලා තියෙන්නේ? රසායනික මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කුඹුරට පාවිච්චි කරපු නිසා, පැලෑටි වලට පාවිච්චි කරපු නිසා. එතකොට ඒව පාවිච්චි කරන ඒව වසවිස කන జాතියක් අපි. එතකොට ඒ වසවිස කාල ගොඩනැගුණු රෝගත් එක්ක, අපි හදාගත්ත රෝගත් එක්ක අපි චෝදනාව කරනවා ආයුර්වේද හරිස්ටටික බිව්වා කියලා. කොටිම සමහර වෛද්‍යරු ගාවට ගියාම, ආයුර්වේද නෙමෙයි වෙනත් වෛද්‍යරු ගාවට ගියාම මූණත් හදාගෙන අහනවා අරිෂ්ඨ බිව්වද කියලා. ඒ කියන්නේ එහෙම අහපු ගමන් අර රෝගියාට නිකම්ම අරිෂ්ඨ භීතිකාවක් ඇති වෙනවා. ඒත් එක්කම වෛද්‍යතුමනි මට අහන්න හිතෙනවා, දැන් අරිෂ්ඨ වගේම කුඩු වර්ගත් ලබා දෙනවානේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ. ඒත් එක්ක මිනිස්සු කියනවා මේ කුඩු ගිහිල්ලා වකුගඩු වල බඩවැල් වල තැන්පත් වෙනවා කියලා, බෙහෙත් කුඩු වර්ග. එතකොට ඒත් එක්ක මේ කොහොමද ඒ බලපෑම? දැන් අපි අරිෂ්ඨ ගැන කතා කරා, බෙහෙත් කුඩු වල බලපෑම කොහොමද වකුගඩු වලට සහ අපේ බඩවැල් වලට? ඔව්, ඔබ හොඳ වෙලාවට බෙහෙත් කුඩු කියලා කියන කුඩු කියලා කිව්වම ප්‍රශ්නයක් වෙනවා. ඒක මේ මෙහෙමයි, කවුරු හරි හිතනවා නම් මේවා තැන්පත් වෙනවා කියලා, ඒකත් අර ගොඩේම තියෙන තවත් එක්තරා විදියක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දේශීය වෙදකම වට්ටන්න කරන දේවල් තියෙන්නේ. ඒ වට්ටන්න කරන ක්‍රමවලින් එකක්. දැන් අපි නිකන් හිතලා බැලුවොත්, දැන් අර කලින් උදාහරණ වගේ මට තව උදාහරණයක් කියන්න පුළුවන්. ගොඩක් අය මස් කනවනේ. දැන් චිකන් එහෙම කන අය බලන්න, කන දිහා පොඩ්ඩක් බලන් ඉන්න, මස් කට්ට චර බර ගාලා හපල කනවද නැද්ද? කනවනේ. දැන් අහන්නේ නැද්ද මේ මස් කට්ට ගිහිල්ලා හිර වෙනවද නැද්ද කියලා? මේ මස් කටු කනකොට ඒ කටු ගිහිල්ලා හිර වෙලා මෙහෙම වෙනවා නරකයි නේද මේක? අහනවද? අහන්නේ නැනේ. එතකොට මේ මෙච්චර උතුම් ඖෂධයක ආයුර්වේද ඖෂධකම වර්ග ගණනාවක් තියෙනවා. ආරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, කවාත, චූර්ණ. දැන් ඔබ ඔය අහන වර්ගයේ චූර්ණ, චූර්ණය කියන්නේ කුඩු වර්ග. එතකොට ආයුර්වේද ඖෂධ කුඩු වර්ග රෝගියෙකුට ඒ රෝගය අනුව තමයි වෛද්‍යවරයා නියම කරන්නේ. ඒ නියම කරාම ඒ රෝගයට අදාළව ඒ සාරය හොඳින් ශරීරයට උරාගෙන රෝගය සනීප කරන්න අවශ්‍ය කරන පදනම ගොඩනගනවා මිසක් කොතනකවත් රැඳිලා, ආයුර්වේද බෙහෙත් කුඩු රැඳිලා අසනීප වෙච්ච කෙනෙක් දැකලා තියෙනවද? එහෙම බලාගෙන ගියොත් ගෙදර තුන පහ කුඩු දාන්න පුළුවන්ද කියන්නේ? මිරිස් කුඩු ටික තුන, කුස්සියේ මිරිස් කුඩු ටික පාවිච්චි කරනවා, තුන පහ කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු. දැකලා තියෙනවද මේ කුඩු ටික කියලා හිර වෙච්ච අය? පදනම් විරහිත කතා. ඒක තමයි කියන්නේ මේ රටේ, මේ සිංහල අපේ, ඇත්ත වශයෙන් මේ ජාතියක් වශයෙන් අපි කනගාටු වෙන්න ඕන තැනක්. සිංහල අපේ මොළ කචල් කරන්න හරිම ලේසියි. අහක යන කුණු ගොඩත් වල අපි ගන්නවා. ඒ කියන්නේ මේවා ඇති කිසිම විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ. දැන් මම මේක මේ කොච්චර මෙතේ ඇවිල්ලා මේක විද්‍යාත්මක සත්‍යතාවයක් නැහැ කියලා කිව්වත් අර ඔළුවේ තියෙන කුණු ටිකස් කරන්න මට බෑ. මට පුළුවන් ආයුර්වේද වෛද්‍යරෙක් වශයෙන් මෙහි සත්‍යතාවය ඔබට තේරුම් කරලා දෙන්න. ඔබේ ඕනම තර්කයකට මම කතා කරන්න මම සූදානම්. නමුත් ඒ කොච්චර මම කියලා දුන්නත් මේක මෙහෙම වෙන්නේ නැහැ කියන එක ඔබ දන්නවද? ඔබේ ඔළුවේ තියෙන ඔය කුණු ටිකස් කරන්න නගර සභාවටවත් බෑ. ඉතින් මේ අහක යන දේවල් ඔක්කොම ඔළුවට දාගෙන ඊට පස්සේ අපි මේ අවතක්සේරු කරන්නේ අපේදී. මේ අවතක්සේරු කරන්නේ වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි ලෑස්ති පිටරටින් එන රසායනික බෙහෙත් වර්ග ඕන තරම් ගිලින්න අපි ලෑස්ති. ඇයි මේ තත්ත්වයට අපේ මනස හදලා තියෙන විදිහක් දන්නවද? දැන් කැඳ කියන්නේ ආසද නැද්ද කැඳ පොන්නේ? මන්නම් පෞද්ගලික වාසයි. ආසයිනේ. කැඳ කියන්නේ හරිම ගුණාත්මක, ඉතාම ශක්තිජනක, ඒ වගේම ශරීරයේ ලෙඩවලට පවා ප්‍රතිශක්තිය ඇති කිරීමට පවා ඉතාම ගුණදායක දෙයක් තමයි කැඳ කියන්නේ. කැඳ වර්ග අනුවයි පාවිච්චි කරන ද්‍රව්‍ය අනුව කැඳවල ගුණේ වෙනස් වෙනවා. මතයක් හදලා තියෙනවා දන්නවද? පණ නැති මිනිසුන් කියන්නේ කැඳයා වගේ. ඔව්. කැඳ බිව්වම දවසම පණ නැහැ කියලා. මේ අමූලික බොරුවක්නේ. තව කියනවා කිරිබත් කියන්නේ කොච්චර හොඳ ආහාරයක්ද, කිරිබත් කෑම නිදිමත හැදෙනවා, ගිහිල්ලා වැඩක් කරන්න බෑ කියලා. ඒ ඕනෑට වඩා කෑම නිදිමත හැදෙනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මේවා ගොඩනගලා තියෙන්නේ, මේ මත හදලා තියෙන්නේ අපේ ඔළුව නරක් කරන්න, අපිව ඒ තුලින් ඈත් කරන්න. මේ හොඳ දේ අපි බැහැර කරලා අපි ලෑස්ති පිටරටින් එන ඕන දෙයක් බාරගන්න. ඕකට හොඳ ගීතයක් තිබුණා ඇත්ත වශයෙන්ම. මේ පත්තුණු රජය හරි මේ වගේ දේවල් නිතර ජනතාවට අහන්න සලස්සනවා නම් ගොඩාක් හොඳයි. පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්,
එහෙම දේශයක් මේක. ඔව්. එතකොට පිටර් දීප දේශ ජයගත්ත ආදි සිංහලුන් ඉන්න රටක සිංහලුන් කම මේ ජාතියක් වශයෙන් සලකලා නෙමෙයි ශ්‍රී ලංකිකයන් හැටියට සලකලා එහෙම ජාතියක් ඉන්න රටක අද අපි ගැති වෙලා ඉන්නවා ණය වෙලා ඉන්නවා අපි වැටිලා ඉන්නවා දැන් අපි ඔලුව උස්ස ගන්න අමාරු විදිහට ඔව් පුස්ම ගන්න අමාරු විදිහට ඉන්නවා හරිම හරවත් සාකච්ඡාවක අපි ඉන්නේ කාල වේලාව ඉක්මවා යන නිසා ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔබතුමාගෙන් අහලා දැනගන්න ඒ නිසා මට කෙටියෙන් මේ ප්‍රශ්නෙටත් උත්තර ලබා දෙන්න කියලා මං ඉල්ලනවා මේ ආයුර්වේද ප්‍රතිකාර වලින් ගොඩ දෙනෙක් කියනවා රෝගය වැඩි කළා තමයි අඩු කරන්නේ කියලා මේ ගැන කිව්වොත් ඔබතුමා කවුද වැඩි කරන්නේ මේ කවදාහක්වත් කරන්නේ නැහැ මේක මේවත් ඇවිල්ලා මේ ඔක්කොම මිනිස්සුන්ගේ තියෙන මේ අර ඔළුව නරක් කරපු දේවල් නිසා අහන ප්‍රශ්න ලෙඩ වැඩි වෙන්නේ නැහැ ඒ කියන්නේ දෝෂයක් පවතිනවා නම් ඒ දෝෂයට අදාළ ප්‍රතිකාර කළා දෝෂ පාක ඒ දෝෂයට අදාළ ප්‍රතිකාර කරලා ඒ අනුව තමයි සුවය ලබා දෙන්නේ දොස් වැඩි කර ලෙඩ වැඩි කරනවා නෙමෙයි එක ලෙඩේ දෙක කරනවත් නෙමෙයි එක ලෙඩේ දෙක කළා තියෙන අපි නෙමෙයි දැන් ඔබ හිතන්න නිකන් සමාජයේ දිහා බලලා අද රෝහල් ඇවිල්ලා සංචාරක හෝටල් වගේ නෙමෙයිද හරි මේ ඔක්කොම ව්‍යාපාර බවට පත් වෙලා එතකොට ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් මේ සෞඛ්‍ය ව්‍යාපාරේ සාර්ථක වෙන්න නම් ලෙඩ වැඩි වෙන්න ඕනද නැද්ද? වැඩි විය යුතුයි නේ. ඔව්. ඒ වට ගිය අය දන්නවා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න සෞඛ්‍ය තාක්ෂණික අතින් සහ භෞතික සම්පත් අතින් දියුණු වීම ඉතාම හොඳ දෙයක්. මම ඒ ගැන පොඩ්ඩක්වත් විරුද්ධ නැහැ. ආයුර්වේද වේවා, බටහිර වේවා, වෙනත් වෛද්‍ය ක්‍රමයක් වේවා මේ සෑම වෛද්‍ය ක්‍රමයක භෞතික සම්පත් අතින් දියුණු වෙන්න ඕනේ. හැබැයි මොනතරම් භෞතික සම්පත් දියුණු වුණත් මිනිස්යා සෞඛ්‍ය අතින් පිරිහිලා නම් වැඩක් තියනවද? මේ සෑම දෙම වෙලා තියෙන්නේ ආයුර්වේදයේ පිළිබඳ දුර්මත ගොඩක් ගෙනල්ලා ආයුර්වේදෙන් මිනිස්සුන් ඈත් කරලා මිනිස්සුන්ගේ ඔළුව අවුල් කරලා ඊට පස්සේ වෙලා තියෙන්නේ මිනිස්සු වෙනත් සහනයක් හොයාගෙන බාර සාකච්ඡාදී ආරෝග්‍ය පරමාලාභ වචනේ විතරයි අන්තිමට. ඒ කියන්නේ ඇත්තටම මේ උතුම් වචනයක උතුම්ම සම්පත ආයුර්වේදය. ඔබට මට අපි කාටත් අපි මොනතරම් ධනක වේරය වුණත් මේ මිනිස්සෙකුට වැඩක් තියනවද? ඔහු ලෙඩෙක් නම් ඒක ඔකට වචනයක් කියනවානේ රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් කියලා. ඉතින් ඒ නිසා අපි මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හරය කතා කරන්න ඉදිරියේදී අපි රෝග ගැන කතා කරනකොට එකින් එක මේකට අදාළ ප්‍රශ්න පවා අපි කතා කරමු. මොකද ඒ තරම් උතුම් වෛද්‍ය ක්‍රමයක් අදින් පස්සේවත් ඔබ ඔබේ ජීවිතයට ලං කරගන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතාම වටිනවා. ඔව්. අද දවසේ අපි කතා කරේ ආයුර්වේද සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන වැරදි දුර්මත සම්බන්ධයෙන්. මේ ගැන තව දුරටත් හිතන්න ඔබට බාර කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය රංජිත් අබේවර්ධන මහතාට අයිබුවන් කියලා සමුදෙනවා. අයිබුවන් ප්‍රේමකට. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. ඔහොමම ඉන්න අපිත් එක්ක අපි සූදානම් දිරි අරුණෝදයත් එක්ක නැවතත් ඔබව හමු වෙනවා.